අයි බෝවන් දුවේ පුතේ පරිසරය පහශ්‍රේණය හයවන පාඩම. අපේ ආහාර Foodස් V දෙවන කොටස. ශමාලි තීචගේ ස්කෝලිපන්තියට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් දුවේ පුතේ අපි පලවෙනි කොටසින් උසට සරිලන බර පවත්වාගෙනයාම සඳහා සෞඛ්‍ය මතාහාරවේලක් ගතයුතු ආකාරත් ඒ සඳහා අබට අවශ්‍ය කරන පෝෂිපදාර්තා ඒවාට අයිති ආහාරවර්ග හඳුනා ගැනීමත් එම පෝෂිපධර්ථහිඟ හුව ත් සිදුවිය හැකි දේ පිළිබඳවත්, ආරවලින් ශරීරයට ලැබෙන දේ පිළිබඳවත්. ආහාරවල පෝෂ්‍ය ගුණේ රැකන පරිදි ආහාර පිසිය හැකි ක්‍රම පිළිබඳවත් හොඳ අවබෝධයක් ලබාගත්තා. ඉතියම්පි බලමු, ආහාරවල පෝෂණ ගුණය රැකන පරිදි ආහාර පිසිය හැකි අයුරු. මං මේ හදලා තියෙන වගුව දයා බලන්න දුවපුතේ මේක පුංචි උදාහරණයක් විතරයි. ඔයාලට ආදර්ශ වගුවක් විතරයි මේ වගේම වගුවක් කොයාලා පාසලේදී නිර්මාණය කරන්න ඕනේ. එතකොට මේ වගුවේ පළවෙනි තීරුවේ ආහාර වර්ගය, දෙවන තීරුවේ පෝෂිණ ගුණේ රැකන පරදි ආර සාධන ක්‍රමය හෝ ආහාරයට ගන්නා ආකාරය ඊළඟට ලැබෙනවාසි එලොවලුුවර්ග ප පොල් මිශ්‍ර කර සාධන පතෝල සම්බෝලය මේක හදන්නේ අමුවේ කෙන්දි සහිත ගුණේ නොනැස තිබීම ලැබෙනවාසියක් ක පොල් මිශ්‍රකර සාධන කැරට් සම්බෝලය කැරට තිගුණේ එලෙසම ලැබීම. එත අප මේ කැරැටවල පානයක් කදාගන්නත් පුළුවන්. තැන්කාලේ දැන් අපි ගෙදර වවනයක් නම් අපට පානයක් හැඩුවට කමන්න සම්බෝල ඇදුවත් කමන්න ඇද මේ පොල් විශ්‍ර කිරීමෙන් දුවපුතේ ඔය කැරැට ය වවන්නකොට එකතු කරන කෘමිනාශක වලතියන විශගාතිය මැකිල යන්න පුළුවන් අපේ ඉස්සර මුතුන් මිත්තු, පොල් ගොක් කෙලාවට භාවිතා කරේ අපේ ආහාරවලතියෙන විශ. නසන තවත් එක ක්‍රමයක් විදිට පෝල් පෝල්තල්. ඊළට බලමු බීමවර්ග. අඹද හා සීනි මිශ්‍ර කර සාදාගන්නා ලද අඹ පානේ මේ අපට අඹ ගෙඩිය කෑලි කපලා අති මිරි කළගන්නත් පුළුවන් දැම් කාලේ නවී නොපකරණයක් ඇඩිට බලෙන්ඩර එක පාවිච්චි කරලත් දඹ පානයක් අපිට හදාගන්න පුළුවන්. විටමින් සීගුණේ නොනැසී. ලැබීම දැන් ඇම්බ යෑම්ම එකක් හද්දි හරරි චට්න එක හද්දි හරි කෝඩියල එකක් හද්දි අපි ඔය ආම්්‍රජූසක අපි ඒක රත් කරනවා එතකට මේ පෝෂණ ගුණේ නැසෙන්න්න තියෙන ඉඩ ප්‍රමාණය වැඩි. ඉතින් මේ වගේ ආම්ඹ පානයක් නැවුම්ම හදාගත්තාම කියන හදාගත්තා හම අපිට ඒ විටමින් සී කිසිම හේතුවකින් නැතිවෙන්න නැතුව අපේ ඇඟට සියලූම දේවල් ලබාගන්න පුළුව. තමයි පන් ෝට් පානයේකත් අ පානය වගේම තමයි හදන්නේ. මේ හැම පානයකට ැ නැවම් එලවලුවක සම්බෝලකටම අනිමාරයෙන් පුදදුව පුතේ දෙහි එකතු කරගන්න මොකද දෙහි නිසා මේකෙ තිීන විටමින් වර්ග දිය වෙලා අපේ ඇඟට උරාගන්න ලේසි වෙනවා. ළඟට පලතුරුුවර්ග දවල් පොල් කිරි මිෂ්්‍රර සාධනන නිසා සාධන පානය, විෂය නැසෙනවා. ඒවාගේ අපිට මීරිරස්සයක් ලැබෙනවා. ට පොල්කිරී විශ්කිරීම නිසා විටමින් සීගුණය අප எங்கට உරාගන්න තව උදව්වක් වෙනවා. එතු වට ඊ எங்கට பலතුු வாழ்குவகிින්. අපිටතவ කරන්න පුළුවන්. මිශ්්‍ර පලතුරු කෝඩල එකක් කදන්නේෙන්. අපි ගොක්க்கලාට පලතුු වාරයක්க்கෙනවා. அரேේ, මයි කියන්න පතුු வாර எனවා වැඩිපුරු ඕන තරන්තිීෙන අන්නாසි. ඇම පලතුරක්ම වගේ අපට ලැබෙන ැති මේ පලතුරු එකතු කරලා අපිට පුුවන් පළතුර ොඳින් සුද්ධ පවිත්‍ර කරල කෝඩියල් එකක් හදාගන්න මේ කෝඩියල් එක අදලා අපට විෙහිමිශ්‍ර කිරීමෙන් අපට මාසයක් පමණ කල්තියාගන්නත් ොළොයිති විටමින් CHB නොුවන්ඩුව අපිට නැවුම්ම ලබාගන්න පුළුවන් දැන් ඔය වෙරෙන්ද පලේ විකුණන්න තියෙන බීම් පාන වර්ගවල බීම වර්ගවල අනිවාරයෙන්ම නැවුම් පලතුරු කියල කිවට ඒගොල්ලො කල්තියා ගන්න මොනවාරම. එකතු කරනවා. පෝෂණ ගුණයා රක්‍ෂාවන පරිදි ආහාර සැකසීමේදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග හඳුනා ගනිමු. සමහර එල්ලවලුවාපාන வருරග அமුවෙන් ගන්න පුළුව. උදාරණයක් කැටීට පිපஞ්ඥ. කැකිරි, Be රෝට්, කැරට්, රාபு කරවිල වගේ දේවල් අපිට අමුවෙන් කන්න පුළුව. එ අමතරව, ඊත අමුුවෙන් ආරයට ගන්නා සියලු මෙලෝලු වර්ග කැපීමට පෙර හොඳින් සෝදා ගැනීම කරයුතුයි. ඒ වගේම පොතුවැරිය පසුත් හොඳින් සෝදාගන්න පුළුවන්. දැ මේ ලෝලු වර්ගාපාන වර්ග අතරට අපට ගන්න පුළුවන් කවර් කොවර්ගවලින් අපි මැල්ලුන්ගේම හදනවා සම්බෝලයම හදනවා. ඒවත්. හොඳින් සෝදල තමයි ගන්න ඕනේ කපන්න කලින් කපලවුණට පස්සේ සෝදන්න එපා දපුතේ මොකද ඒක තියන විටමින් වර්ග ජලයේ දිය වෙනවා තියෙනවා ජලයේදියවෙලා ගියාට පස්සේ අපේ ඇඟට ගන්න වෙන්නේ ඒ ආහාරේතිීන පෝෂණයෙන් කොටසක් පමණ. ආ පිසිීමේදී ප්‍රමාණවත් පරිදි පමණක් තබාගන්න ඕනේ ූ නොට වඩ ෙරිෙනකන් තම්මන්න එපා කිසිම එලවලුවක්. පොල්කිරි දාලතම අපි කෑම සානයෙන් පෙසින්නේ පොල්කිරි වලින් ඔය තියන විස නැසෙනවා. එයින්ද යම්තන් මෙලෙක් කෙනකං විතරක් එලවලු තම්බා ගන්න ට පස්සෙ පුළුවන් තරන් නැවුම්ම ආරයට ගත්තහම ඒක තියන ගුණ විනාශවෙන්නඇතු අපේ ඇගට මුලාාගන්න පුළුවන්. කපාසේදීමේදී සමාරය ලෝලු වර්ගවල පෝෂිණ ගුණයන් විශවේ අරමන් කලින් කිව්ව වගේ. පලාවර්ග කපන්න කලින් හොඳ ටකින් එක තෝරලා හෝදලාගන්න ඔ පනුවෝ වර්ග එතතු ගොඩ හිට අමතරව කූ ඩැල්ල වර්ගගේෙන්න්න පුළුවන්දිින්. අපි හද ැතුව ගන්නත් එප හෝදල හොදට ගන්න විශෂවර්ගේ එකටතු වෙලා ේයන්න පුලුව කැප් පල ල ැල්ු ක ෝමත්තට හෝදන්න බෑන් ද ේපු ැ මද පුංචිර කපන නිිස. යින්ද කපන්න කලින් හොඳට හෝදගන්න. ඉතින් දුේපුතේ, ආර ද්‍රව්‍ය අනවශ්‍ය ප්‍රමාණයට වඩා සේදීමෙන් මේහේදි පෝෂණ කොටස් අනිමාරයෙන් විනාස වෙනවා. එක යන දැන් කැරැට්ටේම උනත්දුව පපුති අපි ලේ පොත්ත සුද්ධ කරල වෙල්ලා තමයි කැරැට්ට එක ඕදලගන්න ඕනේ කැට් කෑලි කෑලි කපල හෝදන්නේ නෑමොකො දෙතකොට ඒ දින විටමි එක ජලයේදිය වෙලා විනාශ වෙන. ප්‍රමාණයට වඩා පිසීමෙන්ද පෝෂිපධාර්ථ විනාස වී යනවා. එම නිසා මත කැතුව හර සූ දානම් කරන විට පිසින විට, ඒවාගේ ආරයට ගන්න එල්ලවොලු පල්ලතුරු වර්ග ගැන අවබෝධයෙන් ගැනීමෙන් අපට දිනකට අවශ්‍ය කරන පෝෂණයද ලබාගත හැකි. අප ආහාර ගනු ලබන්නේ කුසගෙන නිවා ගැනීමට පමණක් නොවන බව මටක තියාගන්න. ශරීරයේ වැඩීමට හා ශක්තිය ලබා ගැනීමටයි. එම නිසා දැනගෙන ආහාර ගැනීමෙන් අපේ නිරුවගි බව ආරක්ෂා කරගන්න පුළුවන් මොකද? අපි වලක්වාගන්න එක හොඳයි අපි ලෙඩක් හදාගෙන දුක් ඉදිනවට වඩයින්ද අපි දැම්ම ඉනන්දුවේපුතේ පුරදුවෙමු පෝෂ්ිදායියා හරගන්න කොට දැන් අද ඉනං ඔයාලා පටන්ගත්තොත් ඔයාලා තරුණ කාලෙදී. ඔයාලා කැමැති කෑමක් ගන්නත් පුළුවන් මොකද ඔයාලා හොඳ පෝෂිදායියා හරගෙන ඔයාලගේ ශරීර හොඳට නඩත්තු කරලා තියෙන නිසා. ආර මිලදී ගැනීමේදී අනුකරන දැන්වම් මගේෙන් ප්‍රචාරේ කරන, ශෂනිිකා ආහාර වර්ගවලට රැවටෙන් එපා. අප ශරීරයට හිත කර ආහාරවර්ග තෝරාගන්න ඕනේ. මතක තියාගන්න දුවේපුතේ මේක ඉතාමත්ම වැදගත් හොඳම ගුණසයිතයේ ලෝළුවර්ග ගුණසයිත ආහාරවර්ග කවදාවත් රූපවායිනය දැන්වීමක් දාන්න අවශ්‍ය ෑ පත්තරේක දැන්වීමක් දාන්න අවශ්‍ය නෑ. මොක්කද දුවේ පුතේ, ඒ ආර අපි කෝමත් දන්නවා ගුණයි කෙලා ඔයාලා ගම්මල තාත්තල කඩේදගීලා ගන්නෙම මෙහික මගේ පුතාට හෝ යි ඉක්පනින් මොලේ වර්ධනය වෙනවා අතක ශප්තිය දියුණු වෙනවා කියලා නමුත් රූපවායනයේ පෙන්වන තරමක් පෙන්වන්නේම ආහාරපාන වර්ගවල විශේෂ ගුණයක් නැති විකුණගන්න බැරිව ඉන්න ආකර්ෂණයක් දාලා ඇ දැන්න්නම් නිර්මාණය කරලා ඔයාලව ඇද බැඳ තියාගන්න ආර වර්ග මේවා පෝෂණ ගුණයෙන් හීනයි එතකට මට මේකට උදාරණ වශයෙන් ගන්න පුළුවන් සියලූම ෂනික නූර්ස් වර්ග. මේවා වලට වැැක් දාල තමයි මේ නුඩු හදන්න එකට මේවා දිරවන්න ගොඩක් වෙලා යනවා පුංචි පැකට්ටගක් කෑවත් අපට වරුවක් වත්වායි කන්න ව නැතිවෙන්න හේතු තමයි මේවාට එකතු කරන කෘතිම රසායනික ද්‍රව්‍ය ඊළඟට පීजाවර්ග අපේ ලංකාවේ අදන පිසවර්ග මිලෙෙන් අධිකයි. ඒ මිලට අනුව අපි ගෙදනට බඩුගත්තොදුවේ පුතේ අපිට ලෝඩු මීත වඩා වැඩි ප්‍රමාණයක් කරගෙන මේ ආහාරය ගෙදරදිම සාදාගන්න පුළුවන්. ඊළඟට කුකුල්මස් එකන්නේ ක්‍රිස්පීගතියට හැපෙන කුකුල්මස් කියනවා තෙලෙ ගැම්ඹුරු තෙලෙෙන් බැදපු කුකුල්මස් කියා දෙෙන්. අපි දන්නේ ඒ තෙල් කී වතාවක් ඒ කුකුල්මස්. බඳන්න පාවිච්චි කරාද නැද කියලා අනිත් එක වුවමනාවට වඩා කිසිම පෝෂ පධාර්ථයක් තමන්ගේ ඇඟට දාගන්න එපා හැම දේකම අපේ ශරීරයට අවශ්‍ය කරන සීමාවක් තියෙනම්. ඊළඟට බර්ගස් බනිස්වර්ග විවිධාකාර විදියට අලංකාර කරලා ඒවා මැදටදා කෑමවර්ගවල පවා පින්තුර බෝම වර්ණවත්ව අපට පෙන්න්නවා. මුද බදේ මතක දයාාගන්න මේ බනිස් වර්ග උමනාවට වඩා කෑමෙන් සිද්ධ වෙන්නේ අපේ සෞඛ්‍ය පිරිහෙනවා විතරයි. අපට ඇන්ගට කිසිම පෝෂණ ගුණයක් ලැබෙන්නේ නෑ සමබර නෑ අපේ යාර සමබරවෙනනං අපි ලංකාවේ මිනිස්සු අපි අනිවාරයෙන් අපේ ශරීරයට දේශගුණයට සුදුසු පරිදි තුන්න පයව හොඳට අඩංගු කරලා අපි වෙන විදිර කෑම කන්න ඕනේ වැඩියත අම්බන්නේ නැතුව. ඊළඟට මේ තියන සුප් කැට වර්ග මේ සුප්කැටවර්ග කෘතිමයි කිසිම ස්වාභාවික ද්‍රව්වයක් දාලා නෑ. එතකොට මේවා වැඩියෙන් කෑම නිසා අද පිළිකා රෝහල් වල දුව පුතේ චූටි ළමයි සෑහෙන්න්න ඉන්න. චූටිළමයින්න ඒතුව තමයි අම්මලතාත්තල මේ කෑම ජාතිලේසියට කාලා මේ පුංචි දරුව එපපුදුනාට පසේ ගොල්ලො කෙලින්ම යන්න පිළිකාරෝහලට හේතුව පිළිකා හැදිලා අවදාවත් ඒක සනීප කරන්නත් බෑ වගේම ඒ විවට බෙහෙත්තුවලට ලොකු වේදමක් කියයන. ඉතිමේෂණිකාහාර සුප්කැට වර්ග අපිට අවශ්‍යනෑදුවේපුතේ සුප්පෙක් අපිට එලෝලු ඔක්කොම දාලා අදාගන්න පුළුවන් ඇයි මේ එලෝලු ක්කොම කුඩු කරලා කෘත්තිම රසානික ද්‍රව්ව්‍ය දාලා තින දෙයක් කපියහාරයට ගන්න ඕ ගන්න එපා දැ මේ ීඩියුව එක බැලුවට පස්යාරි යාලා තේරුන් ගන්න. ඊළඟට දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා. මේ රතු ආහාරයට ගන්නපා කියලා නිර්දේශ කරලා තියෙන සෝසේල්ජස් රතුපාට මස්වර්ග ආහාරයට ගැනීමෙන් සමේ තියෙන මේද ප්‍රමාණයේ වැඩිවෙලා තරබාරු බව වැඩිවෙනවා. ඉතින් මේ තරබාරු බව වැඩ වෙනවා කියන්න දුවන්න පනින්න බෑ මාන්සි වෙන්න බෑ ඇඟ ොකු වැඩි. ඉතින් මේ මස්මාළු පුළුවන් තරං අඩු කරන්න කියලා කියන්න එක මේ හතුව තමයි මේ සත්තුන් දැඟ ෆාම්වල, හදන සතුන්ව ඉක්මනින් වැඩෙන්න්නේ ඒගොල්ලො කෘතිම ජානවර්ග ඒ සත්තුන්ට දෙනවා. ඉති මේ කෘතිමවා ජානවර්ග ීල ලොකු වෙච්ච සතුන් අපි කෑවාම අපේ ශරීරයාත් ඉක්මන්ටම නවත්ත ගන්න බැරිවෙන්න වර්ධනය වෙනවා. ඉතින් මේයා මස්සුනත් නැවුම් නැත්තං ආරයට ගන්න එපා මාල වනත් ඒේ මයි ෆෝමලින් දානවා කල්තියා ගන්න. දැන් කරෝලවලට වුණත් ෆෝමලින් දානවා කිය දමයි දුවපුුතේ ආරංචිය තියෙන්න්නේෙ. මීඩ් බෝල්ස් වර්ග. ස්දේ නැවම්ම පුළුවන් තරං ආරයට ගන්න කල්තියා ගන්න කියලා මේ වගේ මීඩ බෝල්ස් එත කොඩ සෝසේජස් වර්ග නිර්මාණය කරලා තිනවා කවදාවත් මේ මස් ආරයට ගන්න එපා ප්‍රමිතියකට නිර්මා අදල නැත්තා ඒ නැත මේ දදේවල් වලින් පුළුවන් තරන් ඇත්තෙන උත්සා කරන්න. නෝඩුස් වර්ගතුකොට චයිනිස් කෑමකී කිය අපි ගීන් ගන්න අපි දන්න මොනවදේ චයිනිස් කෑමල්ඩ් දාන්න කිය අපි ගොඩක් වයාාජ හෝටැල් වරග ආපන ශාලා සෑහන තියන් අපි දන්නන්නේ මේ ගුණ මුනුවද මේ දන්නන්නේ වැඩියම පාවිච්ෂි කරන්නේ අජින මොටෝ කියන රසානික ද්‍රව්‍ය යිති මේ ශරීරයට ඉතාම අහිත කරයි අනවශ්‍ය ප්‍රමාණන්ට අනවශ්‍ය දේවල් ගත්තාම ඕනම දෙයක් අපිට ඕනවට වඩා ඕනෙ නෑ කියන්න තමයි තියන්නේ ෂනික ආහාර ලබා ගැනීමෙන් සිදුවෙන්න පුළුවන් හානි බලමුදුවේ පුතේ ශරීරය බර ප්‍රමාණය වැඩි වෙනවා විවිධාකාරයේ බෝ නොවන ගනේ ලෙඩරෝග සෑදෙනවා උදාරණ දිය වැඩියාව අිග රුදදිර පීඩනේ කොලස් රෝල් එක කියන්නේ මේදේ සනිරයේ වැඩිවීම පිළිකාවර්ගනය කිසිම ලෙඩක්දුවේ පුතේ සනීප කරන්න බෑ හැදුනට පව පස්සේ. ප්‍රවෙන්ටින්න් ඉස් බෙට දැන් කියියෝ මේක අපට අහන්න ලැබෙන් ඉංග්‍රීසි බාස්සාාවෙන් හතු තමයි වැලකෙන එක හොඳයි ලෙඩක් හදාගන්නවට වැඩිය කියන්නේ අපි වැලකුණොත් අපිට සනීප කරන්න දෙයක් නෑ අපි දැම්ම ඉන්ඳන් අපේ ආර රටාව පෝෂදායි විදියට කරගෙන ගියෝොත් අපිට අනාගතයේද ඉඳල ටලවුනත් අනවශ්‍ය කෑම ජාතියක් වනත් කන්න පුළුවන්. ආකර්ෂනීයව ඔබ රවටන වෙලඳ දැන්වීමලට නොරැවටි පෝෂ්‍යදායි ආහර ගැනීමට ඔබ පුරුදූනෝත් නිරවගේ ජීවිතයක් ගත කරන්න පුළුවන්ගේ. රෝහල් වලට ගේෙවන ගාස්තුූ වෛද්‍යවරුන්ට ගෙවන ගාස්තු ඉතුරු කරගත්තොත් ඔයාලට එයිට වඩා දෙයක් වැඩි කරගන්න පුළුවන් ඔයාලගේ අතක ශක්තිය වැඩි කරගන්න පුළුවන් වගේ මයාලගේ දැනුම මට්ටම වැඩිරගන්න පොත් පට්ටිකක් හරි අපි ලබාගන්න පුළුවන් නරක් වූ ආහාර කෝමද අන්ඳුනාගන්න. දැන් අපි ආහාර ගැන සියලුම දේවල් කතා කරා පෝෂ්‍යපධර්ථ ගැන කතා කලා දැන් අපි බලමු මේ ආරවර්ග හොඳින් තියෙනවා නමුත් නරක්වනාාම කෝමද තියෙන්න කියලා. මේ තියන්නේ පාම්පෙති දෙක. සාමාන්‍යෙන් පාං අපි කන්න එපා කියල තමයි දැන් නිර්දේශ කරන්නේ මොකද ඉස්සර වගේන දැනුත් පාංවලට යම් කිසි අමතර රසානික ද්‍රවවල්න්. විශ්්‍ර කරන නිසා පාන් ශරීර ශෞඛ්‍යයට ඉතාමත් අහිත කරයි මේ පා නරක්කුණාම පාංවල බැඳෙනවා මේ වගේ කළුපාට පුස්වර්ග මේම බැඳුනාම පාං අපිට කන්න බැහැ මේ පුස්වර්ග බැඳන්න මූලික මේ ේතුව තමයි පාං පරණ වෙනවා කියන එක අපිට අඳුන්වලා දෙන්නේ වගේ මේවැයි සත්තු ශරීරයට අහිතකර බ්ලෙක්ටීරිය වර්ග වර්ධනය වෙනවා ඟට මේ බාතියන බත්කෝප්ය එක පුස් බැදිල තින ැි පපුස් බැඳුුණු බාත්වත් මේ නරක්වේගෙන එනොකට වයකේක වර්ණවලින් පුස් බැඳනවා ගන්යි දුර්ගන්දයක් කෙනවා ඒයාට අමතරව එකනකට ඒවා ඇලෙනව බත්තට කන්න කලින් හොඳට බලන්න බත්නරක් කෙලානං අපිට තේරෙනවා බත්ත ඇලන වගේ ඇලෙන වගේ තේරෙනවා එතකට අපි කෑම කණ එක නතර කරන්න ඕන කන්න නරකයිීමේ තියෙන ටක්කාड़ තක්කාලි මේ ආකාරයට නරක්වෙනවා කියන්නේ එක තුළ තියෙන ඇසි ද් වර්ගය ඉතාමත් නරක විදියට වර්ධනය වෙලා තියන ඒ බැක්්‍රීරියා ශරීරයට ඉතාමත්ම අයිතක රැමේ තියෙන්නේ නරක්කුණඇපල් ගෙඩියක් මේ නරක්වන්න හේතුව තමයි. එකක් කල්ලිකුත් වීම කෝමත් පලතුරු ඉදිල නරක්ව වෙනවා නිදුව පපුතේ ඇබැයි ඒව තුළ ඉබේම පණුව හැදෙනවා. පනුව හැන්න ඒතුව පළතුරු මැසා හෝ. සාමාන්‍ය අපි අත්තර ගෙවල්ලොල ඉන්න ගෙමැස්සා වහන නිසා. මේ තින දොඩම් ගෙඩියක් නරක්වුණාම පේන විදිිය. ඊළඟට තවැපල් ගෙඩියක් පේන තියෙනවා. ඉළඟට මේ තියෙන්නේ සොසේජස් සොසේජස් නරක්ුුණාම අපිට අඳුවන ගන්න පුළුවන් අනි එකම දේ තමයි ඇබූ රසයක් වෙනවා ඒගේ ඇලෙන ගතියක් තියෙනවා දුර්ුවර්ම වෙනවා කියන්නේ වර්ණය වෙනස් වෙනවා. මේ දයන තග එ ලෝලු වර්ගඒවගේම මස් වර්ග නරක්කුණාම පේනවිද මේ පුස්ුවර්ගවර්ධනි වෙන මේ පුස් හැදනව යන මේවා ශරීරෙයට ඉතාමත් අහිත කර බැක්පීරයා වර්ග ඊීළඟට අපි බලමු ආහාර නරක් කන්න පුළුවන් මොනවගේ අවස්ථාවන් නිසාද කියලා පලවෙනිමදේ ආහාර නිපදවීමදී දැම් බලන්න දුවේ පුතේ අපි ගොක් කෙලාට පාරි දැකල තියෙනවා ්‍රට් ෆුඩ්ස් කියල තමයි කියන්නේ පාරය අදලා පාරම විකුණන කෑමබීම ජාති. මේවා අපි බලන්න ඕන්නේ අපි මිලදීගන්න ගියාම මේ කෑම ප්‍රමිතියකට හදන වද කියලා. ඒ හදන කෑමෙ එක ආවරණයක් ඇතුළෙද තියන්නේ දූවිලිගාන පාරක් මැද්දද තියෙන්නේ එතකො ඒ කෑම එක හදන තෙල්වර්ගය දැන් අප ීතමකු වඩේ හරි පැටිස්හරි මොනාරි බැදුුම්වර්ගයක් හදලා පාරෙකුණු නොමේ හදන තෙල්වර්ග. ඇමදාම ගන්නේ පාවිච්චි කරපු තෙල්ද නැත්තන් නැවුම් තෙල්ද අරගෙන මේ ගොල්ලො මේ කෑම අපිට හදලා දෙන්න කියලා. හොඳ මදේ තමයි අපි මේ ආර වර්ගවලින් ඇත්තවෙලා අපේ ගෙදරදිම මේ කෑම අදාගෙන කන්න පුරුදුුවෙන එක එකක්ලා බයි අනිත්ක අපිට විශ්වාසයි අපි කන කෑමෙ එක අපිම තමයි හදාගෙන කෑවැ කියලා බඩය අමාරුහ දෙන්නෙත් නෑ. වෙන කිසිම අජීරණයක් ඇැෙන්න හේතුවකුත් නෑ. ළඟට දෙවලන්න දුවපුතේ මේ පින්තුරවල කෝමද කෑම හදනාය ඇඳුම් ඇඳලා ඉන්නේ කෝමද පිරිසිදුකම දූවිලි වැදිලා ඒ කෑමවලට මැස්සු වහනවා. එතුකො කෑරපොත්ව වහනවා මීියෝ ඉන්නවා. එතුකො ඊළඟට අනිත්්‍යක අපි බලමු මේ සත්තු කෑවම කෝමත් අපිට ඒ ආහාර ආයත් ආහාරයට ගන්න බෑ. ඊළංග එක තමයි ආහාර ප්‍රවාහනයේදී. ප්‍රවාහනය කියලා කියන්නේ අපිතමක් එලෝලු අවන එලෝලු වගාකරුවා ඒවාගා පලදාව රටේ විධ ස්ථානවට ගෙනන එතකොට මේ ගෙන අදදි බලන්න ඕනේ මේවා ලස්සනට ඇසුරුම් කරලාතියෙනවාද. එතෝට මේ කෑම තැලෙනවද මේ ආහාර තැලෙනවද. එලෝලු ගෙනදදි භාගට භාගයක්ත් ඇැලිලා විනාස වෙලාද එතකොට ඒ වගාකරුව අට ලාබෙකුත් නෑ ගොවිී අට්ටලාබෙකුත් නෑ ගන්න කෙනටත් ලැබෙන්නේ තැලිච්ච පෝඩි වෙච්චේ ලෝඩ සමාරක් කෙලාට මිලා අඩුවෙන් ඕවා විුණලදානවා ගේන කෙනාට ලෑබය ගන්න ඕන නිසා. ඉතින් ඒම කරන්න ඕනෙද නෑනේ අපි ප්‍රවාණයේදී නති නිසි ප්‍රමිතියකට අනුවමක කරොත් කවදාවත් කාහාර අහකයන්නේ නැහැ. ඊළඟට ආර ගබඩා කිරීමේදී. ආහර ගබඩා කිරීමේදී මතක තියාගන්න ඕන එකම දේතමයිදේපුතේ ගෙන ගේන තොග මිලදීගන්නම් නිවැරදි තැන ගබඩාවක ඒක අසුරන් ඕනේ මීියෝ නැතිවවෙන්න ඕනේ කැරපොත්තෝ පණුව වගේ සත්තු නැතිවෙන්න ඕනේ. ඊ ලැඟට දැන් මස්මාලූතියාගන්න ඕන ඒවා සීතකර පූකාමරවල තියන්න්න වේ ලෝලු වනත් හරිනන් සීතකරපු කාමරවල තියාගන්න ඕනේ තොඩට කල්තියාගන්න පුළුවන්. මේ පේනවද මේ ලෝලු වික්ුණන විදිය මේ ගබඩාක් කල්ලා තියන මේ සුපිරිවෙල්ලනස සලක තියන විදදිියයි අපි පාරය දකිනව විකුණන්න තියන විදිියේ ලොකු ගෙනසා තියෙන අදුවපුතේ නඟට ආර අලවයේදී මේ බලන්න මේ රූපයෙන් පෙන්නන්නේ මේ කොත්තු බාස්කෙනෙ කොත්තු අදනෑඇටි බලන්නයාගේ අත්තපය දයා කොයි දනම් අපිරි සිදුකමක් මෙයාගේ තියනවද. ඇයි අපි මේ අපිරි සිදු ආරපාන ගන්න ආර අලවේදී මතක තියා ගන්න වඕන එක මද්‍රයක් තමයි කොයි තරන් එයා දාඩිය දාගෙන වැඩගරත් ඔය දේ කරන්න පුළුවන් අතිීන් විතරක් මූුණත් ඒ පුද්ගලයාට නිවැරදිව ඇඳුම් අන්දන්න ඕනි මොකද මුකවාඩ බදධන්න ඕන යාගේ දැඟගේ තියන ාඩිය අර කෑමවලට වැටෙන් නැතිවෙන්න ආරක්ෂ සහිතව හදන්න ඕනේ අපි ඒ වුනත් කොච්චරවත් ගේීලා ගන්නම කොත්තු කියන කෑමවර්ගේම තමයි. ඊළඟට ආර සකස් කිරීමේ දයා පිසීමේදී. මේ දේවල් හැමදේම අයිති වෙන මුලන් දම්ම කිපු හැමකාරණාවක්ම පිසීමේදී මතක තියාගන්න වනේ තමන්ගේ ඒ කෑම හදන කෙනාගේ දාඩිය හෝ කෙල හෝ කිසිම දෙයක් කෑම එකට නොවැටන්න. දැම් මේවා සංගරය තත්ත්වයක් තියනොවරටේ එතකොට මේ වගේ රෙඩ රෝග විධ ලෙඩවර්ග අපිට ඉතාගන්න බැරි ආජීර්ණය අපවාය දෙන්නේ මේ වගේ අපිරි සිදුව කෑම? පිසින වෙලාවට එම නඇත්තන් කිසිම ආවරණයක් නැතුව කෑම පාරය විකුණනේවා ගන්න නිසා හොඳ ඊලන්නට බලමුස්වාභාවික හේතු නිසා කෝමද අපේ ආහර නරක් වෙන්න කියලා ගොඩක් කෙලාවට දැන් පාරේ පේමන්ට එක පදිකවේදිකාවේ ආහාර මිලදී ගන්න අපිත්‍යනව ඒවගේම වෙළෙන්ඳූ ආහර ද්‍රව්‍ය දයාගෙන විකුණනවා නමුත් මේ රවැ ගංවතුරක්කරියාව ඒේත් ඒකෙම තියාගෙන විකුණා නමුත් ඒ සෞඛ්‍යාරක්ෂිත නෑ. හේතුව තමයි මේ වැස්ස මගින් ඒකුණු කානුවල තියන වතුර ඇවිල්ල ඒ කෑමවල ගැන්දිල අපි ගන්නා හාර පිසපු ආරණන්ගේවා අනිමාරයෙන් අපිට අජීර්ණයක් ලබා දෙනවාම තම. ගංවතුරට අපේ පලදාව යටවුනාාමත් අපේ ආර වෙනස වෙනවා ඊළඟට සුළඟ මගින් ඊළඟට කෘමී සත්තුන්ගේ ආක්‍රමණ නිසාපේ ආහර විනාශ වෙනවා ඊලන්නට අපිද බලමු දුවපුතේ ආහාර නරක් වූ පසු භාවිතයට ගැනීම නුසෝ දුසුයි කල්ලිකුත් ව ආහාර භාවිතයට ගන්න හොඳම නෑ ආර ගනිද්ද අපි කල්ලිකුත්වීමේ දිනේ බලන්න ඕනේ ආහාරයට ගන්න පෙරත් කල්ලිකුත්වීමේ දිනේ හොඳින් පරිීක්ෂා කරන්න ඕනි ට ර පිළිගන්නවනවීමේදී ඒවා නරක්වී ෝ කල්ලිකුත් වී ඇදද ඔඳින් පරිීක්ෂා කරන්නත් තෝනි. ඇතැම් ආහාර වලට ඇති දැඩි එල්ම නිසා කල්ලිකුත්තුනත් ඒආරය ගන්න වෙලාවල් තියනවා. ඊළඟට ශීත කරන තබා ඇති ආහාර නැවත නැවතරත් කර ආහාරයට නොගැනීම. අබි බලමු ඊළඟට තව අපිට වලට කාරණ කීපයක් ඉදිරිපත් කරන්න තියෙනවා. ආහාර පිළියල කිරීමේදී පිළසිදුකම. දෙවන කාරනාව ආහාර ද්‍රග්‍ය තෝරා ගැනීමේදී සැලකිලිමත් වේයුතු කරුණු. තුන්ගනි කාරණාව ආහර පිසීමේදී සැලකිලිමත් වේයුතු කරුණු. හතර වෙන කාරණාව ආරක්ෂිතව ගබඩා කිරීමේදී සැලකිලිමත් වයුතු කරුණු. පහ ආර වර්ග පිළිගැන්වීමේදී සැලිගලිමත් වේයුතු කරුණු. පලමු අබි බලමු ආහාර පිළියල කිරීමේදී පිරිසිදුකා. මුළු තැන්ගේවට ප්‍රදේශය පිරිසිදුව තියාගන්න ඕනේ කෘමීන් සුරතල් සතුන් ලං නොවෙන තැන් ආකාරයට කෑම පිසින් ඕනේ. එතකොට මේ සත්තුමගින් විසබී ජැවිල්ල ඊළඟට මැස්වබෝ වෙනවා ඊළඟට ලෙඩරෝග ඇති වෙනවා. එතකොට කෑම පිළියල කරන තැන සියලු පෘෂ්ට පිරි සිදු කිරීම දිකැබලි භාජන කපන ලෑලි පිහිාදිය භාවිතයෙන් පසු ොඳින් පිරිසිදු කිරීම සැරව ගලන තුවාල සයිතව ආහාරනො පිසීම හා පිරිසිද ඇඳුම් මැඳීම නියබොතු කොටට කපා තිබීම ආහාර පිසීමට පෙර අනුභාවයට පෙරහා වැසිකිලියාමින් පසුද දැත් සබන්ගා සේදීම ආර පිසු සියලුම භාජන හෝඳින් සෝදා වියලි වියලීම ඊළඟට දෙවන කාරණාව, R ද්‍රව්‍ය තෝරා ගැනීමේදී සැලකලිමත් වියේුතු කරුණු. පලතුරුවා එලවලු තෝරාගත හැකි ආකාර. ඒ ඒ කාලවලදී බෞුල එලවලුවා පළතුරු තෝරාගන්න ඕන්. ගැනෙ වාර්යයන්තින පලතුරුවෙලවලු වැඩියෙන් ලැබෙන්. පිරිසිදු නැවුම් දීප්තිමත් එළවලු තෝරා ගැනීම තමන්ගේ ගෙවත්තේම ඇකි තරම් වගාකර එලවලුවා පලතුරු හාරයට ගැනීම පළතුරුුවල පොත්ත ඉවත්කර, ආරයට ගැනීමෙන් ඒවාඔවල තියෙන රසායිනික ද්‍රව්‍ය ඉවත් කරගන්නත් පුළුව. තැලුණු පැලුණු දුරුවරණ වූ එලවලුවා පලතුරු ආරයට නුසු දුස්වී. කෘමී ආනිවල්ට ලක් වූ සිදුරු සයිතහා දුර්ගන්දයක් ඇති පලතුරු ආරයට නොගැනීම. ඊළඟට තියෙන්නේ තුංගනකාරණය ආර පිසීමේදී සැකිලිමත්විය යුතු කරුණු. ආර පිසීමට පෙර. සියලු එලවලු පොතු ඉදිීවත් කර සෝදාගන්න ඕනේ එලවලු කැපීමට පෙරත් හොඳින් සෝදාගැනීම අත් සබන්ධ සෝදාගැනීම එලවලු වොල ගුණේ විනාශ නොවන පරිදි කැපීමෙන් පසු වසා තැබීම. අපතේ යන පොත්තු ඒ මෝතේම අයින් කිරීම එලවලු කැපීමට පෙර හා කැපීමෙන් පසු එම ස්ථානයේ හොඳින් පිරිසිදු කිරීම. ගුණේ නොනැසෙන පරිදි ආහාර පිසගැනීම. අධික ලස්නනාර නොපිසීම. ලංකාවේ ආරයට හොඳින් කුළු බඩුදමා ආහාර පිස ගැනීම. වර්ණය ගුණේහා වර්ගය ගැන අවබෝධයෙන් ආහාර පිසීම. ඊළඟට තියෙන අපිට හතරවෙනි කාරණාව ආරක්ෂිතව ගබඩා කිරීමේදී සැලකිලිමත් වේයුතු කරුණු. ශීතකරණයක් ඇත්නම් අපි එලවොලුවෝ පළතුරු වෙයි තැම්පත් කරලා ආරක්‍ෂා කරගන්න එක තමයි හොඳමදේ. කොට සත්තුන්ට ලංවෙන්න බැහැ. ඊළඟට ආහාර පිසීමෙන් පසුව, හොඳින් වසා තබන්න ඕනේ එකකටත්වය මීියෝ කැරපොත්තන්ඩේම ලන්වෙන්න බෑපූස වනත් ඕරෙන් කන්න බලන්නේ නෑ. පස්සනි කාරණාව ආරවර්ග පිළිගැන්වීමේදී සැලිකිිමත් වේතු කරනු. ගෙදරට අමුත් එක්කාවම පිළිගන්වනකොට ආහාරපාන අපි හොඳින් පිරිසිදු වෙන්න අත් ෝනේ පිළිගවන බාජ්්‍යන